मूलिक पशुबीम तोरतुरु अपि हंदुनागत्तु उग्रसेन कथावस्तुवे तृतीय मूल तृतीय हंदुनागत्तु सद्धर्म रत्नावली मे कथाव अडंगु वेन सद्धर्म रत्नावली किन अपि बौद्ध ग्रन्थे वगेम मे रचकया सद्धर्म रत्नावली रचकया वेन धर्मसेन हिमियन वगेम मे साहित्य युगे सद्धर्म रत्नावली मे साहित्य युगे दमदीन साहित्य युगे विदिट हंदुनागन्नट्ला मे वगेम देवन पंडित पराकुम भाव तमाय मे खाले दमदीन युगे साहित्य युगे रजकम कलपु रायतुमा विदिट हंदुनागन्न पुलुवन वेन्ने वगेम उग्रसेन कथावस्तु सद्धर्म रत्नावली तिबेन उग्रसेन कथावस्तु 256 वेन कथा विदिट हंदुनागन्न पुलुवन वगेम सद्धर्म रत्नावली संधा सद्धर्म रत्नावली लिवीम संधा मूलाश्रकर गत्त कृति अपिट हंदुना गन्न पुलुवन धम्मपदत्त कथाव पाली धम्मपदत्त कथाव विदिट संधान एनो एय पाली अटुवा ग्रंथय बव संधान करन्नट ओन ई पाली अटुवा ग्रंथे रचना करन्ने बुद्धघोष हिमियन वगेम मेके अरमुण अपिट हंदुना गन्न पुलुवन केटियन अपि हंदुना गत्तु मे कुशल अकुशल कुशल सह अकुशल पिलिबदव ජනතාවට මිනිසුන්ට කියා දෙන්නත් ඒ වගේම කර්මඵල පිළිබඳ තමන් ඉටු කරගන්න පින්පව්වල ඵලයන් පිළිබඳව කියා දෙන්නත් ඒ වගේම තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය වැඩිවීම සඳහා තමයි මූලික අරමුණු කරලා තිබෙන්නේ. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් මෙහිදී කතුවරයාගේ මේ කෘතිය පුරාවටම අපි හඳුනා ගත්තොත් එම සද්ධර්ම රත්නාවලියෙන් හඳුනා ගන්න පුළුවන් මේ ධර්මශීලී හිමියන්ගේ ස්වීයත්වය. ඒ කියන්නේ තමන්ගේම නිර්මාණශීලී තමන්ගේම නිර්මාණයක් බව අපිට හඳුනා ගන්න. ඒ වගේම නිර්මාණ ශක්තිය ගොවිතරන්නම් නිර්මාණ හැකියාවක් ඒ වගේමගේ ජීවිත පරිඥාන ජීවිතය පිළිබඳ තියෙන දැක්ම ඔවුතුල තියෙන විඥානය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සම්මිශ්‍ර භාෂාව සකුවදන් ආදී දේවල් පාලි සකුවදන් භාෂාව මිශ්‍ර කරන දින ආකාරය වගේම උපමා ප්‍රස්තාපුරු භාවිතාටල තියෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දිකු සහ කෙටි වාක්‍ය රීති රචනා සම්පදාය සත්‍යන රචනා උපක්‍රම විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සංවාදශීලී භාෂාව කුයිතරම්නම් හොඳට මේ සද්ධර්ම රත්නාවලී උදාහරණ තියෙනවාද කියලා අපිට මේ උග්‍රසේන කතා වස්තු ඇසුරින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ යුගී දඹදෙණි සාහිත්‍ය යුගී හිටිය විශේෂ නිර්මාණ කරුවන් හැමතත් පඬිතවරු සාහිත්‍ය නිර්මාණ කරුවක් අපිට හඳුනා ගන්නවා. ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලී රචනා කරනවා. ඒ වගේම බුද්ධ පුත්‍ර හිමියන් පූජාවලී රචනා කරනවා. ඒ වගේම පඬිත පරාකුම් භවරයතුමන්ගේ අතින් කෞසිලුමින් රචනා වෙනවා. ඒ වගේම වේදේ හිමි සිදස්සංගරව රචනා කරනවා. අපි ව්‍යාකරණ ග්‍රන්ථයක්. ඒ වගේම බත්‍ර හිමි විසින් එළුසදස් ලකුණ පද්‍ය නිර්මාණ සඳහා විවිධ විවිධ භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තොරතුරු තමයි අපිට උග්‍රසේන කතා වස්තුවේ මූලික පසුබිම් තොරතුරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි ඊළඟ අවස්ථාවේ ඊළඟ වීඩියෝ එකේ බලමු ඊළඟ පාඩුවේ බලමු අපි මේ උග්‍රසේන කතා වස්තුවේ සාරාංශය සහ ඒ භාෂාත්මක ලස්සන ඒ වගේම සාහිත්‍යමය අංග ඒ වගේම චරිත නිරූපණේ භාෂා භාවිතය ඒ වගේම විභාගයකට අදාළ නිදසුන් භාවිතා කරන්න කොහොමද ඒවා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියලා අපි උත්සාහ කරමු. එහෙනම් සිංහල වීඩියෝ YouTube channel එකට ලයික් කරලා එකතු කරමින් ෂෙයාර් කරමින් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබට මේ වැනි වීඩියෝ නැවතත් බලන්න දකින්න ලැබෙන්නේ අපි සාමාන්‍ය කට දරුවන්ට එන විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබෙන්නට ශක්තිය දහින ලැබීවට ප්‍රාර්ථනා කරනවා. නැවත හමුවෙමු. ඔබට සුබ යන ජය වේවා.